මේ වෙනකොට මිනිසා පෘථිවි කක්ෂවලට සැටලයිට්ස් විශාල ප්‍රමාණයක් යවලා තියෙනවා. මේ විදිහට සැටලයිට්ස් විශාල ප්‍රමාණයක් යවපු හින්දා පෘථිවි කක්ෂවල ට්‍රැෆික් වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා සැටලයිට්ස් දෙකක් එකකට එකක් හැප්පීමේ සම්භාවිතාවයත් වැඩි වෙලා තියෙනවා. සැටලයිට් ඉන්ටර්නෙට් කියනක මේ වෙනකොට සෑහෙන ලොකු මාකට් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ තියෙන සමාගම් ගොඩකට තීරලා තියෙනවා මේකෙන් සල්ලි සෑහෙන ප්‍රමාණයක් හොයන්න පුළුවන් කියලා. මේ විදිහට මුළු ලෝකයටම සැටලයිට් ඉන්ටර්නෙට් ලබා දෙන්න නම් සැටලයිට්ස් දහස් ගාණක්, සමහරලාට සැටලයිට්ස් ලක්ෂ ගාණක් අපිට පෘථිවි කක්ෂවලට යවන්න සිද්ධ වෙනවා. මේ වැඩේට මේ වෙනකොටත් සමාගම් කීපයක් මත ගහලා තියෙන්නේ. SpaceX එකෙන් කරපු Starlink project එක ගැන කලින් වීඩියෝ එකදී මම කතා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට පෘථිවි කක්ෂවල තියෙන සැටලයිට්ස් ගන්න වැඩි වෙනකොට මේ සැටලයිට්ස් දෙකක් එකකට එකක් හැප්පෙන්න තියෙන සම්භාවිතාවයත් වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට ගියොත් එහෙම දවසක අපිට අභ්‍යවකාශයේ කිසිම සැටලයිට් එකක් යවන්න බැරි වෙයි. අපි මේකට කියන්නේ Kessler effect කියලා. ඊගෙනත් මම කලින් වීඩියෝ එකදී කතා කරලා තියෙනවා. මීට ටික කාලයකට කලින් European Space Agency ගේ සැටලයිට් එකකුයි Starlink එකේ සැටලයිට් එකකුයි එකකට එකක් හැප්පෙන්න ගියා. මේ ගැන ට්වීට් එකේ ගොඩක් උණුසුම් සංවාද ඇති වුණා. ඒ හින්දා මුළු ලෝකෙම අවධානය මේ වෙත යොමු වුණා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා Starlink සැටලයිට් එකක තියෙන Krypton thrust එක. මේ thrust එක පාවිච්චි කරලා මේ සැටලයිට් එකට පුළුවන් ඒකේ කක්ෂයේ ක්‍රමක්‍රමයෙන් විශාල කරගන්න. හැබැයි කොහොම වුණත් 44 වෙනි Starlink සැටලයිට් එක ඒකේ කක්ෂයේ විශාල කරගෙන ඉහළට යනවා වෙනුවට කක්ෂයේ කුඩා කරගනිමින් ක්‍රමක්‍රමයෙන් පෘථිවියේ වායු ගෝලයට සමීප වුණා. ඉතින් මේ වැඩේ කරේ මේ වගේ සැටලයිට් එකක ආයු කාලය අවසන් වුණාම ඒක ඩීඔබිට් කරන හැටි ගැන අත්හදා බලන්නද, එහෙම නැත්නම් මොකක් හරි දෝෂයක් හින්දාද කියලා අපිට තාමත් හරියටම දැනගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ Starlink සැටලයිට් එක ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට එනකොට European Space Agency ගේ Aeolus කියන සැටලයිට් එකේ කක්ෂය හරහා මේ Starlink සැටලයිට් එකේ කක්ෂය වැටිලා තිබුණා. ඒ වගේම විද්‍යාඥයන්ට තේරුම් ගන්න පුළුවන් වුණා මේ සැටලයිට්ස් දෙක එකකට එකක් හැප්පෙන සම්භාවිතාවය 50,000කින් එකයි කියලා. ඉතින් මේ වගේ සැටලයිට්ස් දෙකක් හැප්පෙන තියෙන සම්භාවිතාවය 50,000කින් එකයි කියලා කියන්නේ ගොඩාක් අඩු සම්භාවිතාවයක්. ඒ වගේ වෙලාවකදී විද්‍යාඥයන්ට මැදිහත් වෙලා මේ සැටලයිට්ස් දෙක හැප්පෙන එක නවත්තන්න සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පස්සේ එකතු කරගත්තු අලුත් විස්තර වලින් European Space Agency තේරුම් ගන්න පුළුවන් වුණා මේ සැටලයිට්ස් දෙක හැප්පෙන තියෙන සම්භාවිතාවය 10,000කින් එකයි කියලා. මේක තරමක් ඉහළ සම්භාවිතාවයක්. මේ වගේ වෙලාවකදී නම් මේ සැටලයිට්ස් දෙක හැප්පෙන එක නවත්තන්න මොනව හරි කරන්න ඕන. ඉතින් මම දන්නවා ටෙක්ට්‍රැක් බලන ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ලොකු කුතුහලයක් තියෙන කට්ටිය කියලා. ඒ හින්දාම ඔයගොල්ලෝ මේ වෙනකොට කල්පනා කරනවා ඇති මේ වගේ සැටලයිට්ස් දෙකක් හැප්පෙන්න තියෙන සම්භාවිතාවය ගණනය කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට හිතලා බලන්න, හරස්කඩ වර්ගඵලයේ වර්ග මීටරයක් වෙච්ච සැටලයිට් එකක් තියෙනවා කියලා. මේ සැටලයිට් එක තියෙන පැත්තට මම පොඩි ගල් කැටයක් විසි කරනවා. ඉතින් මේ ගල් කැටය මේ සැටලයිට් එක තියෙන වර්ග මීටරේක කොටුව ඇතුලෙන් ගමන් කරොත් එහෙම මේ ගල් කැටය සැටලයිට් එකේ වදින්න එකකින් එක අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ගල් කැටේ අනිවාර්යයෙන්ම සැටලයිට් එකේ වදිනවා. ඊට පස්සේ පොඩ්ඩක් හිතලා බලන්න, මම මේ සැටලයිට් එක වටේ මීටර 100ක් දිග, මීටර 100ක් පළල සමචතුරස්‍රයක් අඳිනවා. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලයේ වර්ග මීටර 10,000ක් වෙනවා. ඉතින් ඊට පස්සේ මම කලින් වගේම අර ගල් කැටේ විසි කරනවා. මේ ගල් කැටය මේ මීටර 100ක් පළල, මීටර 100ක් දිග සමචතුරස්‍රය ඇතුලේ කොහෙන් හරි ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ ගල් කැටය මේ විදිහට වර්ග මීටර 10,000ක් වෙච්ච කොටුව ඇතුලෙන් ගමන් කරනකොට මේ ගල් කැටය අර සැටලයිට් එක තියෙන වර්ග මීටරයක කොටුව ඇතුලෙන් ගමන් කරන 10,000කින් එකක අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි සැටලයිට්ස් දෙකක් වදින සම්භාවිතාවය විද්‍යාඥයන් ගණනය කරන්නේ. ඉතින් මම කලින් කියපු විදිහට European Space Agency ගේ Aeolus සැටලයිට් එකයි Starlink 44 සැටලයිට් එකයි එකකට එකක් වැදීමේ සම්භාවිතාවය 10,000කින් එකයි කියලා කියන්නේ මේ සැටලයිට්ස් දෙක මීටර 50ක් විතර කිට්ටුවෙන් ගමන් කරන්න පුළුවන්. මේ වගේ වෙලාවට විද්‍යාඥයන්ට මැදිහත් වෙලා මේ සැටලයිට්ස් දෙක ඈත් කරන්න මොනව හරි කරන්න සිද්ධ වෙනවා. මේ සැටලයිට්ස් හැම එකම තියෙන මොකක් හරි වර්ගයක thruster එකක්. මේ thruster එක පාවිච්චි කරලා මේ සැටලයිට් එකේ කක්ෂය නිවැරදි කරගන්න පුළුවන්. මේ විදිහට සැටලයිට්ස් දෙකක් එකකට එකක් වදින්න එනවනම් මේ සැටලයිට්ස් දෙකෙන් එකක තියෙන thruster එක පාවිච්චි කරලා ඒ සැටලයිට් එකේ කක්ෂය වෙනස් කරගන්න පුළුවන්. අපි මේකට කියන්නේ collision avoidance menu එකක් කියලා. ඉතින් මේ හැම සැටලයිට් එකකම මොකක් හරි thruster එකක් හයි කරලා තියෙන්නේ පෘථිවියේ වායුගෝලයේ හින්දා මේ සැටලයිට් එකේ වේගය අඩු වෙනකොට ඒකට පොඩි බූස්ට් එකක් දීලා කක්ෂයේ ස්ථාවරව පවත්වාගෙන යන්න. මේ thrust එක තිබුණේ නැත්නම් මේ සැටලයිට් එකට අවුරුදු ගණනාවක් පුරා පෘථිවිය වටා කක්ෂගත වෙලා ඉන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ සැටලයිට්ස් දෙකක් එකකට එකක් හැප්පෙනකොට මේ සැටලයිට් එකේ තියෙන thrust එක පාවිච්චි කරනකොට ඒකේ ඉන්ධන යම් ප්‍රමාණයක් අඩු වෙනවා. මේ ඉන්ධන යම් ප්‍රමාණයක් අඩු වෙච්ච හින්දා සැටලයිට් එකට පෘථිවි කක්ෂයේ ස්ථාවරව රැඳිලා ඉන්න පුළුවන් ආයු කාලයත් යම් තරමක් අඩු වෙනවා. ඉතින් මෙන්න මේ හින්දා සැටලයිට්ස් දෙකක් එකකට එකක් හැප්පෙනකොට මේ සැටලයිට්ස් දෙකෙන් මොන සැටලයිට් එකද ඒකේ thrusters පාවිච්චි කරන්න ඕන කියන එක ඉතාමත් වැදගත් සාධකයක්.
මොකද මේ විදිහට ත්‍රස්ට් එක පාවිච්චි කරපු ගමන් ඒ සැටලයිට් එකේ තියෙන ඉන්ධන යම් ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ හින්දාම ඒ සැටලයිට් එකේ ආයු කාලයත් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. ඉතින් යුරෝපියන් ස්පේස් ඒජන්සි එක මේ EOLS සැටලයිට් එකයි, ඒ වගේම ස්ටාලින් 44 සැටලයිට් එකයි එකකට එකක් හැප්පෙන්න එනවා කියලා තීරුම් ගත්ත ගමන් SpaceX එකට ඊමේල් එකක් යවලා තියෙනවා. SpaceX එකේ ඉන්න ඉන්ජිනියර්ස්ලත් මේ ඊමේල් එක කියවලා තියෙනවා. හැබැයි ඒ වෙනකොට මේ සැටලයිට්ස් දෙක එකකට එකක් හැප්පෙන්න තියෙන සම්භාවිතාවේ 50,000කින් එකයි. ඒ හින්දා SpaceX එකේ ඉන්න ඉන්ජිනියර්ස්ලා ඒක අනතුරුදායක තත්වයක් විදිහට සලකලා නැහැ. හැබැයි ඊට පස්සේ මේ සැටලයිට්ස් දෙක එකකට එකක් හැප්පෙන්න තියෙන සම්භාවිතාවේ 10,000කින් එකක් දක්වා අඩු වුණා. ඊට පස්සේ යුරෝපියන් ස්පේස් ඒජන්සියකින් තවත් ඊමේල් එකක් යවලා තියෙනවා SpaceX එකට. දැන් මේ සැටලයිට්ස් දෙක හැප්පෙන්න තියෙන සම්භාවිතාවේ ගොඩාක් වැඩි කියලා. ඉතින් මේ විදිහට යුරෝපියන් ස්පේස් ඒජන්සියකින් යවපු ඊමේල් එකට SpaceX එකෙන් රිප්ලයි එකක් එවලා නැහැ. ඉහිඳ යුරෝපියන් ස්පේස් ඒජන්සික තීරණය කරනවා ඒගොල්ලන්ගේ සැටලයිට් එකේ තියෙන ත්‍රස්ටර්ස් පාවිච්චි කරලා මේ අනතුර වළක්වා ගන්න. ඉතින් මේ විදිහට යුරෝපියන් ස්පේස් ඒජන්සියෙන් ගත්තු ඉක්මන් තීරණය හින්දා මේ සැටලයිට් දෙකම මේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා. හැබැයි SpaceX එක යුරෝපියන් ස්පේස් ඒජන්සිගේ ඊමේල් එකට රිප්ලයි නොකරපු හින්දා මේ වෙනකොට යම් උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ SpaceX එකෙන් කියලා තිබුණා ඒ ඊමේල් එක ලැබෙන වෙලා වෙනකොට ඒගොල්ලන්ගේ ඉන්ටර්නෙට් සර්විස් එක වැඩ කරලා නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට ඊමේල් එක හරි වෙලාවට හම්බුන්නේ නැහැ. ඒ හින්දා තමයි ඒකට රිප්ලයි කරගන්න බැරි වුණේ කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ඔයගොල්ලෝ හැමෝටම තේරෙනවා ඇති මේ වගේ සංකීර්ණ අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය කාර්යක්ෂම යාන්ත්‍රණයක් තාමත් අපි ගාව නැහැ. ඒ වගේම අවශ්‍ය නීති රීතිත් නැහැ. මේ වගේ අවස්ථාවකදී යුරෝපියන් ස්පේස් ඒජන්සි එකයි SpaceX එකයි තොරතුරු හොමාරු කරගෙන තියෙන ඊමේල් වලින් පෘථිවියේ තියෙන හැම රටකටම ඒගොල්ලන්ගේ ගුවන් කලාපයක් තියෙනවා. මේ ගුවන් කලාපේ හරහා ගුවන් යානා නිතරම ගමන් කරනවා. මේ ගුවන් යානා පාලනය කරන්න මේ හැම රටකම එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ ගුවන් යානා විවිධ රටවල් වල ගුවන් කලාප හරහා ගමන් කරනවා. එතකොට ඒව සම්බන්ධීකරණය කරන්න මුළු ලෝකෙම පිළිගත්තු කාර්යක්ෂම යාන්ත්‍රණයකුත් තියෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් සිස්ටම් එක වගේම ස්පේස් ට්‍රැෆික් කන්ට්‍රෝලින් සිස්ටම් එකකුත් හදන්න. මේ ස්පේස් ට්‍රැෆික් කන්ට්‍රෝලින් සිස්ටම් එක ඇතුලේ මේ වගේ සැටලයිට්ස් දෙකක් එකකට එකක් හැප්පෙන්න එනකොට කොහොමද ඒගොල්ලෝ තොරතුරු හොමාරු කරගන්නේ? ඒ වගේම මොන සැටලයිට් එකද ඒකේ ත්‍රස්ටර්ස් පාවිච්චි කරන්න ඕන? ඊට අමතරව තව නීති රීති ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි අනාගතයේදී මේ සැටලයිට්ස් දෙකක් එකකට එකක් හැප්පෙන එක බොහොම සුලභ සිදුවීමක් බවට පත් වෙයි. ඒ හින්දා මේ වගේ සැටලයිට්ස් දෙකක් හැප්පෙන එක නවත්තන්න කලිෂන් අවොයිඩන්ස් මෙනු එකක් කරන්න මිනිස්සුන්ට මැදිහත් වෙන්න බැරි වෙයි. ඒ වැඩි කම්පියුටර්ස් පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව කරන්නත් අපිට සිද්ධ වෙයි. ඉතින් මේ යුරෝපියන් ස්පේස් ඒජන්සිගේ EOLS සැටලයිට් එකටයි SpaceX එකේ ස්ටාලින් 44 සැටලයිට් එකටයි වෙන්න ගිය අනතුර ගැන තව ගොඩාක් විස්තර ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. මම ෆලෝ කරන Facebook එකේ, Twitter එකේ, වගේම Instagram වල. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් Subscribe කරන්න අපේ channel එකට.